ආයුබෝවන් කියල පිළිගන්නවා හැම දෙනෙක්ම. අද වීඩියෝවෙන් කතා කරන්නේ ආසියාවේ දුප්පත්ම රට ලෙසින් සැලකෙන ඇෆ්ගනිස්ථානය පිළිබඳව. ඇෆ්ගනිස්ථානය කිව්ව ගමන් බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ ඉතාමත්ම කාර්කස දේශගුණයක් සහ අස්ථාවර දේශපාලනයක් සහිත භයානක රටක්. නමුත් එක දෙයක් නිසා වර්තමානයේ වෙද්දී ඇෆ්ගනිස්ථානය ලෝපුරා ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒ වෙන කිසිවක් නෙමෙයි, අපි කවුරුත් ආදරය කරන ක්‍රිකට් නිසා. ඇතරම ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම හඳුන්වන්න පුළුවන් ඉතාමත්ම කෙටි කාලයක් තුළ විශාල වර්ධනයක් ලැබූ කණ්ඩායමක් විදියට. ඒ නිසා ඔවුන් සමත් වෙලා තියෙනවා ඇෆ්ගන් ජාතිකයන් අතර විතරක් නෙමෙයි සමස්ත ලෝකයේම ක්‍රිකට් ලෝලීන් අතර ආදරයට පාත්‍ර වෙන්න. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇෆ්ගනිස්ථානය කියන්නේ ඉතාමත්ම කර්කශ දේශගුණයක් සහිත සංවර්ධනය කරන්න ඉතාමත්ම අපහසු රටක් කියලා. ඇෆ්ගනිස්ථානය පිළිබඳ හොඳින් සොයා බැලුවොත් මොවුන් එතරම් දුප්පත් නැහැ. දුප්පත් නැහැ කියන එකෙන් අදහස් කළේ වර්තමාන ඇෆ්ගන් ආර්ථිකය පිළිබඳ නෙමෙයි. ඇතරම ඇෆ්ගනිස්ථානය කියන්නේ ඉතාමත්ම පොහොසත් සංස්කෘතික උරුමයක් සහ සාරවත් පසක් සහිත රටක්. ඒ නිසා මෙහි කාන්තාර්මය දේශගුණයක් තිබියදීත් ආර්ථිකයට වැඩි දායකත්වයක් දක්වන්නේ ඇග්‍රිකල්චර්. ඉතින් මොවුන් දුප්පත් වෙන්න බලපෑ ප්‍රධානම හේතුන් විදියට අතීතයේ සිටම විවිධ කණ්ඩායම් වලින් ඇති වූ බලපෑම් සහ දේශපාලන අස්ථාවරත්වය හඳුන්වන්න පුළුවන්. අද වීඩියෝවෙන් ආසියාවේ මේ සුවිශේෂී රට පිළිබඳ ඔබට වැදගත් ඒ සියලුම කාරණාවන් පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වීඩියෝ අවසන් වන තෙක් රැඳී සිටින්න කියලා මතක් කරන ගමන් වීඩියෝ ආරම්භ කරමු. ඇෆ්ගනිස්ථානයේ නිල වශයෙන් හඳුන්වන්නේ ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය නමින්. මෙය භූගෝලීය වශයෙන් දකුණු සහ මධ්‍යම ආසියාවේ පිහිටා තිබෙන සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වූ ලෑන්ඩ් ලොක් රටක්. ඒ අනුව රටවල් 6ක් ඇෆ්ගනිස්ථානය සමගින් දේශ සීමා බෙදා ගන්නවා. එම රටවල් වෙන්නේ පාකිස්තානය, ඉරානය, ටර්ක්මනිස්ථානය, උස්බකිස්ථානය, ටජිකිස්ථානය සහ චීනය. මෙම සංධිස්ථාන පිහිටීම නිසා අතීතයේ සිටම ඇෆ්ගනිස්ථානයට විශාල උරුමයක් ලැබී තිබෙනවා. ඒ අනුව මෙය අතීත චීන සේදමාවතේ කොටසක් විදියටත් හඳුන්වන්න පුළුවන්. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 652,867ක් වෙනවා. ඒ අනුව ඇෆ්ගනිස්ථානය හඳුන්වන්න පුළුවන් ලෝකේ 40 වැනි විශාලම රට විදියට. සමස්තයක් විදියට රට පුරාම පවතින්නේ කඳුකර සහ කාන්තාරමය දේශගුණයක්. නමුත් විශාල ප්‍රමාණයේ ගංගාවන් කිහිපයක් ඇෆ්ගනිස්ථානය හරහා ගලා බසිනවා. ඒ නිසා මෙහි බොහෝ ප්‍රදේශ හඳුන්වන්න පුළුවන් ඉතාමත්ම සාරවත් භූමියක් සහිත ප්‍රදේශ විදියට. රටේ අගනුවර සහ විශාලම නගරයේ විදියට සැලකෙන්නේ කාබුල් නගරය. ඊට අමතරව ඇෆ්ගනිස්ථානයේ දකුණු ප්‍රදේශයේ පිහිටා තිබෙන කන්දහාර් නගරය රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන නගරයක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ ඔබ දකින්නේ ඇෆ්ගනිස්ථාන සිටියමේ නැගෙනහිර ප්‍රදේශය. ඇතරම් මෙහි පවතිනවා ඉතාමත්ම සුවිශේෂී පිහිටීමක්. මොකද ඇෆ්ගනිස්ථානයේ චීනයත් සමගින් සම්බන්ධ වෙලා තියෙන රටවල් කිහිපයක් හරහා නෙරාගිය කොටසක් නිසා. එම කොටස ප්‍රධාන වශයෙන් පාකිස්තානය සහ ටජිකිස්ථානය හරහා පිහිටා තිබුණත් මතභේදාත්මක භූමියක් වන ජම්බු සහ කාශ්මීරය හරහාත් වැටී තිබෙනවා. ඒ වගේම ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන මාර්ගයක් ඒ හරහා චීනයට පවතිනවා. ඒ නිසා චීනයට පුළුවන් වෙලා තියෙනවා අතීතයේදී වගේම වර්තමාන තලේබාන් පාලනය සමගත් ඉතාමත්ම සමීපව කටයුතු කරන්න. 2024 වර්ෂයේ වෙද්දී ඇෆ්ගනිස්ථාන ජනගහනය මිලියන 41.1ක් වෙනවා. ඒ අනුව වර්තමානයේ වෙද්දී ශ්‍රී ලංකාව වගේ දෙගුණයක ජනගහනයක් ඇෆ්ගනිස්ථානයේ වාසය කරනවා. නමුත් මෙය විශාල රටක් නිසා මෙහි වර්ග කිලෝමීටරයක් තුළ ජීවත් වෙන්නේ පුද්ගලයන් 48ක් පමණයි. ශ්‍රී ලංකාවේ එමාගේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 344ක් වෙනවා. එම ජනගහනයේ 41%ක් සිටින්නේ පස්තුන් ජාතිකයන්. ඊට අමතරව 27%ක් ටජිකිස්තාන්, 9%ක් සහරා සහ 9%ක් උස්බෙක් ජාතිකයන් ජීවත් වෙනවා. රටේ ප්‍රධානම සහ නිල භාෂාවන් වෙන්නේ පස්ටෝ සහ ඩරි භාෂාවන්. එම භාෂාව ප්‍රධාන වශයෙන් ඉරාන භාෂාවේ උපභාෂාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඇෆ්ගනිස්ථානයේ ප්‍රධානම ආගම වෙන්නේ ඉස්ලාම් ආගම. සමස්ත ජනගහනයේ 99%කටත් වැඩි පිරිසක් එම ආගම අදහනවා. එම පිරිසෙනුත් බහුතරයක් සුන්නි මුස්ලිම් විදියටත් සුළුතරයක් ශ්‍රියා මුස්ලිම් විදියටත් හඳුන්වන්න පුළුවන්. ඇතරම් මීට වසර 50,000කට පෙර ආතුවත් මේ ප්‍රදේශවල මිනිසුන් වාසය කර ඇති බවට සාක්ෂි හමු වී තිබෙනවා. ඊට අමතරව ක්‍රිස්තු පූර්ව 2007 අතර කාලයේදී නාගරික ජනාවාස තිබූ බවටත් සාක්ෂි හමු වී තිබෙනවා. මොකද ඇෆ්ගනිස්ථානයේ පිහිටා තිබෙන දකුණු ආසියාව මැද පෙරදිග සහ චීනය සම්බන්ධ කරන මධ්‍යස්ථානයක. එම කලාප තුනම සැලකෙනවා අතීතයේදී ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාර පැවති කලාප විදියට. ඒ නිසා ඒ සියල්ලන්ගේම ආභාසය පුරාණ ඇෆ්ගනිස්ථාන නගර වෙත ලැබී තිබෙනවා. ඊට අමතරව අතීතයේදී මේ ප්‍රදේශවලට විශාල වශයෙන් බෞද්ධ උරුමයක් තිබී ඇති බවටත් සාක්ෂි හමු වී තිබෙනවා.
නමුත් මෑතකාලීනව තලෙබාන් සංවිධානය විසින් එම පුරාවිද්‍යාත්මක සිද්ධස්ථාන බොහොමයක් විනාශ කර තිබෙනවා. ඒ අතරින් ප්‍රධානම සහ ලෝකෙම කම්පා කළ සිද්ධියක් වුණේ තලෙබාන් සංවිධානය විසින් බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම. මීට අමතරව ගත්තොත් පෞරාණික ශිෂ්ටාචාර කිහිපයක් විසින් අෆ්ගනිස්තානය පෝෂණය කර තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ ග්‍රීක බ්‍රැකියන් රාජධානිය, ගණ්ඩාර ශිෂ්ටාචාරය සහ කුසාන් අධිරාජ්‍ය. ඒවගේම 19 වැනි සියවස වෙද්දී බ්‍රිතාන්‍ය සහ රුසියාව අතර මේ ප්‍රදේශවලදී විශාල වශයෙන් ගැටුම් අට ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි 20 වැනි සියවස වෙද්දී අෆ්ගනිස්තානය තුල බහුවිධ දේශපාලන කණ්ඩායම් නැගිටින්නේ. අෆ්ගනිස්තානයේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකුව විසින් අෆ්ගනිස්තානයේ නම් කර තිබෙන්නේ පහළ ආදායම්ලාභී ඌන සංවර්ධිත රටක් විදියට. ඒ අනුව අෆ්ගනිස්තානයත් හඳුන්වන්න පුළුවන් ලෝකේ අඩුවෙන්ම සංවර්ධනය වූ රටක් විදියට. 2024 වර්ෂයේ වෙද්දී රටේ සමස්ත දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන 14.58 වෙනවා. ඒ අනුව මෙහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 422ක් පමණයි. ඒක පුද්ගල ආදායම අනුව වර්තමානයේ වෙද්දී අෆ්ගනිස්තානයට වඩා දුප්පත් රටවල් පවතින්නේ එකයි. එම රට විදියට අප්‍රිකානු රටක් වන බුරුන්ඩි හඳුන්වන්න පුළුවන්. මවුන්ට් මානව සංවර්ධන දර්ශකයෙන් ලකුණු හිමි වෙලා තියෙන 0.478ක් පමණයි. ඒ අනුව අෆ්ගනිස්තානයේ හඳුන්වන්න පුළුවන් ලෝකේ අඩුවෙන්ම මානව සංවර්ධනය සිදු රටවල් පහෙන් එකක් විදියටත්. අෆ්ගනිස්තානයේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම දායකත්වය දක්වන්නේ කෘෂිකර්මාන්තය. ඒ අනුව රටේ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් කෘෂිකර්මාන්තය සිදු කරනවා. රටේ ප්‍රධානම කෘෂිකාර්මික භෝග වෙන්නේ තිරිඟු, කපු, පළතුරු වර්ග සහ ඇට වර්ග. ඇතරම් මුලින් සඳහන් කළා වගේ අෆ්ගනිස්තානය කියන්නේ කාන්තාරයක් වුණත් මෙහි ඉතාමත්ම සාරවත් පසක් පවතිනවා. ඒ නිසා මෙය ප්‍රධාන වශයෙන් වයින් මිදි, දෙලුම්, පත්තක්ක වගේ පළතුරු සඳහා ඉතාමත්ම ජනප්‍රියයි. මීට අමතරව රට තුල තඹ, යපස්, ලිතියම් වගේ දුර්ලභ මූලද්‍රව්‍ය විශාල වශයෙන් පවතිනවා. නමුත් අෆ්ගනිස්තානයේ පවතින ජාත්‍යන්තර වශයෙන් පිළිනොගත් තලෙබාන් පාලනය. ඒ හේතුව නිසා අෆ්ගනිස්තානයට විශාල වශයෙන් සම්බාධක පවතිනවා. ඒ නිසා මේ වටිනා මූලද්‍රව්‍ය ලබා ගැනීමට තාක්ෂණයක් සහ මේවා අපනයනය කිරීම සඳහා වෙළඳ පොලක් හොයා ගැනීමට අෆ්ගනිස්තානයට ඉතාමත්ම දුෂ්කරයි. කෙසේ වෙතත් වර්තමානයේ වෙද්දී මොවුන් චීනය සමගින් යම්තාක් දුරකට එම කටයුතු සිදු කරනවා. ඊට අමතරව ගත්තොත් අෆ්ගනිස්තාන ආර්ථිකයට කාන්තාවන්ගෙන් දායකත්වයක් ලැබෙන්නේ නැහැ. එයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ දැඩි මූලධර්මවාදී පාලනය. එයත් මෙහි ආර්ථිකය මන්දගාමී වෙන්න ප්‍රධානම හේතුවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව අෆ්ගනිස්තානය කියන්නේ විශාල වශයෙන් සරණාගතයන් සිටින රටක්. පාකිස්තානය, ඉරානය වගේ අසල්වැසි රටවල පවා අෆ්ගනිස්තාන සරණාගතයන් විශාල වශයෙන් ජීවත් වෙනවා. ඒ නිසා ඔවුන්ට විශාල වශයෙන් විදේශ ආධාර අවශ්‍ය වෙනවා. නමුත් වර්තමාන තලෙබාන් පාලනය නිසා එම ජාත්‍යන්තර ආධාර බෙහෙවින් සීමා වී තිබෙනවා. අෆ්ගනිස්තානය තුළ මෑත ඉතිහාසයේ සිදු වූ විශේෂම සිදුවීමක් විදියට එක්සත් ජනපද හමුදා මැදිහත්වීම හඳුන්වන්න පුළුවන්. එය සිදුවන්නේ 2001 වර්ෂයේදී. එහි උච්චතම අවස්ථාවේදී ඇමරිකානු සෙබළුන් 100,000කට ආසන්න ප්‍රමාණයක් අෆ්ගනිස්තානයේ රැඳී සිට තිබෙනවා. එම කාලය තුළ ප්‍රධාන වශයෙන් එක්සත් ජනපද හමුදාවන් විසින් ත්‍රස්ත මර්ධන කටයුතු සිදු කර තිබෙනවා. එහිදී එක්සත් ජනපද හමුදාවන්ට අල්-කයිඩා සංවිධානය මර්ධනය කරන්න පුළුවන් වුණත් තලෙබාන් සංවිධානයට ලොකු බලපෑමක් එල්ල කරන්න හැකියාවක් ලැබුණ නැහැ. අවසානයේදී එක්සත් ජනපද හමුදාවන් අෆ්ගනිස්තානයෙන් පිටව යන්නේ 2021 වර්ෂයේදී. එතැන් පටන් මේ දක්වා නැවතත් අෆ්ගනිස්තානය තුළ පාලනය සිදු කරන්නේ තලෙබාන් වරුන්. කෙසේ වෙතත් මෙවර තලෙබාන් පාලනය පෙරට වඩා ඉතාමත්ම සංවිධානාත්මකව සිදු කරන බවට පෙනී යනවා. ඒ අනුව රටේ දිගුකාලීන සංවර්ධනය සඳහා ඉතාමත්ම හරවත් ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් මේ වන විට අෆ්ගනිස්තානය තුළ සිදුවෙමින් පවතිනවා. ඒ අතර ප්‍රධානත්වය ගන්නේ කෘෂිකර්මාන්තය වර්ධනය කර ගැනීම සඳහා සිදු කරන විශාල ජල ව්‍යාපෘති. ඊට අමතරව චීනය සමගිනුත් යම් යම් මාංශවලින් සබත්තා වර්ධනය කරගන්න තලෙබාන් සංවිධානය සමත් වෙලා තියෙනවා. අද වීඩියෝ අෆ්ගනිස්තානය පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉඳපු අයට ඉතාමත්ම වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.